අදත්ත ොගලෙ ුතුනවා IPලයන් ඉඩොටල්ක මඟ එහෙනම් අද අපි කතා කරන්නේ මූල්ලි පද්ද දෙගෙන පාඩම ඉතුරකොටසම විඩිුවකි. හරි ශීලංකා මහා බැංකුව අපි කතා කරගේ සතතිේ මොක්දම මේ ශී ලංකා මහ බැංකුව ගෙල කියන්න කියලා. ඉට පස්සේ අපි ඉල්ලඟට තිබේ මොකදද වානිජ පැංුනේ වානිජබැන්කුව හරි එහනම් අපි බාලමු මොකදද මේ වානචි බැංකු කියල කියන්නේ මම කිව්වා මුල්ල පද්ධතිය ගැන මුල පදධතිය කියෙන කොටසේ සංරජය ගැන මුල්ලා ඇතන බොල්ල ආතන වල කොටස්ස දෙකත් මොයි මෙනම ශී ලංකා මහා බැංකෝ සහ වානිිචි බැංකු කියෙළකිව්වේ එතකොට ශී ලංකා මහා බැංකෝ ගැන අපි කතා කරල ඉවර කර ගීවීඩිය එකයේදී. මේ වීඩියෝගේද අපි කතා කරන්නේ යන්නේ වානිිච්්‍ය බැංකු ගැන හරිද හර මේ වානිජ්‍ය බැංකු කියල කියන්නේ ශිලංකා මහබැංකුවේ අවසර ලත් බැංකු අප කියනව එවට බලපත්‍ර ලාබී වවානිජ බැංකු බලපත්‍ර ලාබී වානජ බැංකු හරිද බලපත්‍රලාබි වානිජ බැංකු මේ බලපත්‍රලාබිය කෙනක අර්තය තමයි මේගොලොෝ ශිලකමහා බැංකුවේ අවසරලක් වානිිජ බැංකු හරිද කොට මෙ වාානිච බැංකවල තින ප්‍රධානකොට ස්තුනත්ති නවා සිදුවෙන ප්‍රධාන කාරයෙන් තුනත්ති නවා එක තමයි තැන්පතු භාර ගැනීම තැම්පතු භාර ගැනීම නයසැපීම තැම්පතු වාරගැනීම නෑසැපීම සහ තවගත්තිනවා කොටස් අයෝජනී බැංකුවක් ගත්තර පස්සේ මෙන් මේ කියන ප්‍රධාන කොටස්තුන සිද්ධනවා වානනිි බැංකුව තැන්පතු බාරගන්නවා නයිනිකුත් කරනවා කොටස්සල යෝජනය කරනවා කොටස්නිකුත් කරනවා ඔන්න එකටයුතු තමයි වානිි බැංකුව ගත පස්ස සිද්ධ කරන්නේ එතකොට බහදන්නවා ඕනම බැංකූක තියනවා ැන්පතු ාරගන්නවා නයිනිකුත් කරනවා සමහර විට කොටස් ආයෝජනය කරන්න බැරිවෙන්න බෑ හරි එතකොට කොහොමද මේ වානිචි බැංකුවක් විශේෂ වෙන්නේ. මේ වානිච බැංකුවකට පුළුවන් ජංගම ගිනුම් පවත්වාගෙන යන්න ජංගම ගිනුම් පවත්වාගෙන යන්න මොකත්ය ජංගභ ිගිණුමක් කිය කියන්න එක පි කත කරුම් තඩිකකි ජඟපි කතා කරන්නේ යන්නේ ණජ බැක කෙනෙන් මෙන්න මෙහෙම එකක් වානිිජ බැේ අර වානිිජ බැංකුවක අරමුණ වානිිජ බැංකෝක අරමුණු ගත්තන බස්සේ හරිද අරමුණ තියෙනවා ප්‍රධාන වශයෙන් දෙක විනිග තමයි ලාබදාායිත්්‍යය ලාබදායිත්වය දෙවැනියක තමයි ද්‍රවශීලතාව ද්‍රවශීලතාව රැකීම පානි බැංකුත් ලමයි ව්‍යාපාරයන්නේ වුවන පලවෙනි පාඩිමේදවාට ව්‍යාපාරෙන්නම් ව ව්‍යපාරයට අරමුණක් තියෙනගේලා හැම ව්‍යපාරයකටම තිනා අර්මුණත් තමයි ලාබ දාායිත්‍යය ඉතින් මේ වානිිජ බැංකෝලත් එක අරමුණත් තමයි ලාබ දාෛත්්‍යය අනිත්්‍යක තමයි ද්‍රවශීලතාව රැකීම අපි නැතන් එකට කියනක් ඔන්නල මහජන විශ්වාසය රැකීම කියලත් කියනවා එතකොට ලාබදෛත්‍යය ගෙන මුත්යෙන්වාට කතා කරන්න දැන්හ ද්‍රවශීලතාව රකීම කිය එක ගැන වාඩ් පොට අදහසක් නැතු ඇද අනඒ අපි කතා කරු ලපදාෛත්‍යෝ දැන්ටම දන්නානේ මොකද මේ ද්‍රවශීලතාව රැකීම මේ ද්‍රවශීලතාව රැකීම කියල කියන්නේ බැංකුවකට පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ල සතුව ද්‍රවශීලවත්කම් වැඩි ප්‍රමාණයක් තියාගෙන යන්න ද්‍රවශීලතාවය කියලා අපි කියන්නේ මුදල් ලෙසම පවත්තාගත හැකි ප්‍රමාණය එක මුල් මුදල් විදිරම තිනන ද්‍රෝශිල්තාව වැඩි උදහරණයක් ගත්තොත් වාගාව තියනවා රුපියල් හත්ලක්ෂ විසිදහක් වටිනාවා කැමතිම 14 පරෝමැක්සේ එක ිය හත්ලක්ෂ සිද වටිාම එකන් හරිද හැබැයි වාගේ ද්‍රවශීලතාාවය අඩුයි ඇයි වාගාව සල්ලි සල්ලි විදිහට මනෑනේ වාගව තින්නේ ෆෝන් එක ෆෝ එක වටිනාකම හත්ලක්ෂ විසිදහ හබැයි මේෆෝ ප්‍රෝමැක්ක ගන්නේ නැතුව වගේ ආසාාවන්ටිට දෙෙන් නැතුව යත් හිතේ තියන් හිටියයන අගේ අතේ සල්ලි තියෙන බැංකවි සල්ලි තියන අපි හිතුමවාගේ බැංකවි සල්ලි ය වගේ අනහත්ලක්ෂ විසිද බෑංකිකේ බැනස්ස එකක් තියෙනවා බෑ හිතියනවා අන්න ද්‍රවශලිතාව ටකක් හොඳයි ද්‍රවශිලිතාවටිකක් වැඩි ඉල්ඟට ඒ හත් ලක්ෂ විසිද ඔයා ප්‍රර්සකීතියන් හිටියයන ෑශ ඉන් හෑන් කියල් අබි කියන අත් ඇති සල්ල ඒ සල්ලි වගේ අත්තේත්්‍යයන් හිටියෙන ද්‍රවශිල්ලතාවය හොඳටම වැඩි. තේරුුණා ද්‍රශීලතාව කියන මොකක්ද කියලා සල්ලි සල්ලි විදිහට තියන පුළුවන්නම් ඒක ද්‍රවශිලතාවේ වැඩි සල්ලි වෙනත්කමක් විට තිීන වනම් එතන දරෝශිලිතාවය අඩුුව. ඒකන අපි මුල ත ප්‍රකාශනයේ ද්‍රවශිලතතා මට්ටමනු ්‍රශල්ාව වැඩිුවන පිල්ට ොල ත් ප්‍රගශ සක කරන්න ඔඩින්ම්මදාන ඉඩම් ඇයි ඩමක් විකුණගන්න යැපස හැන කරදර. යටින්මදානෙ මුදාන් ඉන්ඩම් මෝටර් රත කාරෑල් උප කරන්න. යටමනි මුදල්දාන ොල් ද්‍රවශිල්තාව ඉතා වැඩි. හරිද ඔනොක තමයි ද්‍රවශිලතාවය කිලිකියන් දවා ඔ. ෝ එක තිබනම් එතන හල්ලක්ෂ සිදවාට අයි සල්ලිවෙට පරිවර්තනය කරන ලොකපිය ශ්‍රමය දරන්න වෙන එක පාරවිකුණන්න පැ දෑන්කගේ තිබනම් ඩෙබිට කා්ක දුන්නාඇටමින් ගන්නපුලන් සීම ත්තින ලක්ෂ දෙක හැබේ බැෑන්කොඩ කියල ගන්න හල්ල කිසි හම ගත්තා අතේ තිබන ගන්න දෙන්න හෙම දුන්නන්න ද්‍රවශලතාවය හොඳරන වැඩි ඕොනකතමයි දවශලතාව කියලගෙන් එතන මේ වානජි බැෑන්කොක් වුණාම ඒගල්ල දවශීලතාවය රකිින් නෝනෙල ඒ කියන්නේ සල්ලි තියාාගන්න ඕනල සල්ි විදිහට සල්ලි තියාාගන්න ඕනෙලෝ ඇයිඒ අරමන් කලෙන්කිව්වා ගේ ීඩියෝකේදදු උදාහරණය ද මහා බැංකූ ගැන කියද්දි දස තුලා බා දෙන අයි පහසුම් ගැන කියදදි කිව්වේ පාරමනි හෙක්කයාලට සල්ිල්ො ැන දුනකඩුවක් විල්ල දෙන්න සල්ලි තිඉන්න ැයි අන්න ඒ හින්ද ගොලු ද්‍රවශන තාවය පවත්තාගන ය නොවා අනිත් දේතමයි මේ ගොල්ලෝ ලාබදාාෛත්‍යයි ද්‍රවශීලතාවයයි දෙකම එක පාර රකින්න ගියාම පංචි පුංචිම පංචි ප්‍රශ්නයක් ගෙනවා හැබැයි එක පංචිද නෑ. එහම් කොහොමද මේගොල්ලෝ ලාබධාවි්‍යය හා ද්‍රවශීලතාවය රකින් නේ එ එහෙමයින ලාබධයිතගනන් අපි කතා කරම කොහොමද බැංකුවක් ලාබ ලබන්නේ. එ බැකුව ගන්නපුළුවන් අද අපි කලින්කිුවෝ වගේ බණ්ඩාගාර බිල්පත්ව. බාණ්ඩාධාර බිල්පත්වල ආයෝජනය කරන්න පුළුවන්. තව කොටස් ආයෝජනය කරන්න පුළුවන්. ඔන්න හොම එක ආයෝජන මාර්කවල මුදල් ආයෝජනය කරල එබැංකුව ලාබූපියනවා. එ ලාභුපපයන්න නම් එගොළ ගෞතින සල්ියගුල ආයෝජනය කරන්න ඕනෙන හැවයි එහෙම සල්ලි යෝජනය කරාම. ොල ගාව ද්‍රශිලතාවය මොකද දෙවෙන්න අඩුව වෙන. ඇයි සල්ලී නැතිවෙන ගොල ගවතින කි සිට්ික. ඒක මුදල්වාට පරිවත්වන කරගන්න එක සාමාන්‍ය අපිහිතම බණ්ඩ ගරබෙල් පතරන්න ටික කාලයක් මසතුනක් වෙතට ඉන්නවෙනවා. ඇත වෙන එක නෙට විකුණක ඉන්නවවා. දැක්කල් ලාබදාහිත්‍යයක් උපයන්න ගියාම දවශිලතාවය අඩුහුණන්න. ලාබදායිත්‍යයක් උපයන්න කියලා හිත්තල්ලා. වැඩිපිවර ආයෝජනය කරන්න කරන්න ද්‍රවශීලතාව අඩුවෙනවා. ආයජනය කරන්න නැතුව ආයෝජනය අඩු කරන්න කරන්න ද්‍රවශීලතාවය වැඩි වෙනවා. සල්ලි වැඩිවෙනවා අයි කියන්නන් අරමුණු දෙකයි. ලාබ්ා ත්‍ය හ ද්‍රවශීලතාවේ ඒදෙකට පැදැලෙන මොද ලාබ්ාහිත්‍ය ොකද දවශිතාව ප මයි මේ දෙකම එකට රකින්න ගියාට පස අරමුණු දෙකම එකකට ෂ්ට කරගන්න ගාට පස්සේ ප්‍රශ්නයක් යනවා වකයි ආවයෝජන්නේ වැඩි කරරගෙන ලාබදාහිත්තේ වැඩි කරගන්න යනකොට අතේතියන සල්ලි පිටට දෙන්න සිද්ධ වෙනවා. එතකොට බැංකු එකකවුන්ට එක ඒගොල්ල බැංකුේ සල්ලි අඩුවෙනකොට ද්‍රවශ්ලිතාව අඩුුවෙනවා. එකගුල ආයෝජනනිය අඩුකරු ලාබතාහි්‍යය අඩුවෙනෝ හැබැයි ත්‍රවශීල්ලතාවය වැඩි වෙනවා හරිද ඒක හරිරණිකන් බලාවැල පෙමි නිෙලාගනු බෙලිව නිලාගනු බැරිකි හැරිද ඔයි ප්‍රශ්නේ මටමතකයි මගේ ලොල් පෙපරයි කොන්නල් තවා හත්නි පශ්නේ මුදල්හා බැංගුගන පශ්න කොහොමද වානි බැංකුවක් ද්‍රීලතා ලාබදා යිත්්‍යය ැකීමේදී මුහුණ දෙන ගැටලුව ද්‍රෝශිලිතාවය අතර සම්බන්ධතාවයහ එහිදිී මුහුණදන ගැටලුව විස්්ට කරන්න කියලා හරිද පධන ප්‍රශ්න ලකුණු මංහිතරන්නේ ලක්ුණ හයක විත්‍ර ප්‍රශ්නය සමස්සේපයකෙන් ලක්ුණු හයක විත්‍ර ප්‍රශ්නය එතකොට ම මෙහෙමයි කියන්න ඕනේ ලාබදා හිති කියන්නේ මේකයි ද්‍රෝශිලතාවේ කියන්නේ මේකයි ඒම එක ගන්න කියර පසම මේකයි වෙන්න කරතමම පැදිලික රන්නවාන සමහරයට වගේ ඩවල් ලටි පේපේගෙ අහන්න පුළුවවා. හරින ඔන්නයි ගැටලුව.ගේ ස්ටඩි පැක්කකේ එක සිටමනි පිටුවවෙතිෙනවා විස්සර කරලා වාට ඒ නොට කත්තෙක් මංකකි ුද්දේ හල පහදිලි කරගන්න පුළුවන්. ඔනෝකයි වෙන්නේ. හරිද ලාබදාීත්‍යය. කින්නගේ යාට පස්සෙ ත්‍රවශීලතාවේ නැතික්න ද්‍රවශීලතාවේ රකින්නගේ අන පස ලබද තාාව නැතිනවා රි පාශණයා හරි ඉතිං ගනොක තමයි බෙන්නේ එතකනක තමයි ප්‍රධානරගුණු දෙක එගන අපි කතා කරම මහ බැංකුවේ මූලික කාරයන් ගෙන මහබැංකුවක මොලි කාරයෙන් මුණ ම බැංකු ෙනම සෝරි වානි ජ බැංකුවක හරිද අතී ජීවත්ත අත්තන හැරදි වානිිච බැංකුකවාි බැංකුක ප්‍රධාන කාරන් දෙකත්ති න තැම්පත් වාශිත සේවා සහල් නයාශිත සේවා මේ බැදලිව අරමුණු ඉට ඇඩිමල් ලියන්න කාරය හරි එක හරි වානිශ බැංගුග ප්‍රධානකාරයෙන් දෙගත්තින පගත්තමයි තැම්පතු අශිත සේවා සහන අශිත සේවා එකන්නේ තැම්පතු ලබා ගැනීම සහ නයිනිකුත් කිරීම තමයි වාඩිජ බැංකුවක ප්‍රධාන කාරයන් වෙන්නේ කකු දයි වගෙන ප්‍රනන හරි බන්න තැම්පතු අශිත සේවා නශිත සේවා හරි එතකොට ට අමතරව මේගෙනනම පැදිි කෙන නවශනය කියල ම හිතනවා කලින් පැදදිික තැන්පතු භාරගම සහසැපීම තැනදී තැන්පතු ලබා දෙනව ඉගොල්ලෝ තැන්පතු බාරගන්නවා ලබා දෙනවා එක පසාකච්චා කර එතකොට ඉඩ අමතරහෝ තමයි නියෝජත්ත සේවා කකිල්ලතිනවා වානිි බැංකෝල අරපිගතා කරේ මහ බැංකුවේ නියෝජත්ත සේවා කාරයන්වල ඒවතමයි මහජන බැංකුූ මහ ඒවට වානි බැංකූල තිනවා නියෝජත්ත සේ හැරිද නියෝජත්ත සේවා කියලා කියන්නේ. ආඩ පුළුවන් ගිල්ලා ගේ ලයිට් බිලගෙවන් අගේ වත්තර බිල ගිහිල්ලගවන්න පුළුවන්ඩ පුල මූල් උප්‍රදේශන සේවා ගන්න පුළුවන්. හරිදි ඔන්න වගේ අමතර සේවා තියෙනවානේ එතකොට ඒ සේවා තමයි නියෝජත්ත සේවා කියල කියන්නේ. අගේ පොතේ තියෙනවා බලන්න? අත්කාරකම් අත්තිකාරකම් පහසුකම් සැපීම නෑ අත්තිකාරකම්රවාදීමගල තියන්නේ මහජනතාවගේ තැන් පතු බාර ගැනීම නියෝධිත සේවාශිත බැංකු සේවා සැපීම මේ තින් මුල් ප්‍රදේශන සේවා බාන් අාගාර බැදුම් කර පිළිග මිලද ගැනීම හාවිකිනීම පොදුපියෝගීතය පදුපයෝගීතය සේවා සැපීම මේ කියෙන්නේ කල්බදු සේවා උකස් සේවා නෑකර වගේ දේවල්ලමයි පොදුපියයෝගීතාව කියන්නේ දන්නන කල්පදු සේවාාව ට මහ කිරි ත්කමිද ගන්නුනවා අපට සල්ලියන තුම අපට ලිස් කර ගන්න ලම කල්බ ලීසි නයකරයක් අපිට ගන්න පුුවන් උකස් කරන්න පුළුවන් අපේ සලය තුවා බැයි පගදී මොහකර අත්තරම් බඩ මහ කර දින උකස්ර සල්ලි ගන්න පුළුවන් හරිද හරි හරි අපි කතා කරා බලපතලලා බී වානිජ බැංකුව කාරයෙන් මද කියලා මේ ප්‍රධාන දෙක තමයි මන්ගේලා ති අරබුණු ගොලත්. එටපස් අපි කතා කරනවා කොහමද බැංකෝ සාමාන්‍ය බැංකෝලෙන් වානිචි බැංකු හම වෙනස්සෙන්. එක තම්මයි ජංගම ගිනුම් පවත්තාගෙන යාමට හැකියාවත් තියනවා එන කියන වානිච බැංකෝලට මොකද ජංගම ගිනමක් කියලිගෙන්නේ. සරලවම ඉතා සර්වම ජංගම ගිනුමක් කියලා කියන්නේ චෙක්පත් මගින් ගණඳනු කිරීම සඳහා ලබා දෙන ගිනුම් පහසුගමත් තමයි ජංගමගිනුම් කියලක කියන්නේ. ඕට ජංගම ගිනුමන්නතුව ඕඩ චෙක්පත් වලින් ගණදුනු කරන්න බැහැ ට ජංග ගිනුමන්නතුව චෙක්පත්තලින් ඩට ගණුදනු කරන්න හැකියාවක් නැහැ. හරිද ඉදිං චෙක්පත් මගින් ගණුදුර රීමට හැකිවන පරදි. ලබා දෙන තැන්පතු පහසුගමත් යි ජංගම ගිනුම් කියලාපි කියන්නේ. හරිද. එතකොට ජංගම් ගෙනු හිමිකට ලාගන්න පුළුවන් විශේෂ පයෝජන හිපියයක්ත්තියෙනවා බලන්න චෙක්පත් නගින් සල ගෙව කටයු සිදු කරන්න පුළුවන් ගෙව්ූ බවට ඔප්පු කිරීමට පහසුයි ඇචෙක්කි කත්තියනවා බැංකුන ලාගෙනනීමේදී වැදිත්මතින කැන පොඩ්ක් ඔයා ිෂටේ සෙ ලවා බැංකුුණ අඇදනකොට අවට ජංගම ගෙනනම තින න පොඩ්ඩක්ට සැකල්ල කම්න ඒවාග මේ බැකු අයිර ලාගන්න පුළුව ජංගම ගෙනනුමේ තරම් බැන්ක රගෙන් නද කියලා දැන්ට කියන්නගේ ශේෂය ඉක්මවාට බැඩි අ ගැ ප ලක්ෂේබේ ලාස් විද චක්කගන්න කුත් කරන්නවා අනු අට බැංකු රවාමගේ පසුගමන්න ලබාදන ක්ල විසිධාන ුතුරන්න පුළුවවා ඉතුර සිද්ධවාගේ වන්නොන් දිනහි පැක් ඇතුලත නිතනියෝක ලබාගන්න හා නිතනයෝක ලබාදීමට හැකිය අවත්තිීන පත්තවාාතා ලබා ගැනීමට හැකිවීම මේකන්නේවාගේ ස්ටේටස්ස වාතාවක් ලබාගන්න පලන් ිහිතමවා ඔස්ට්‍රේලයා වයනවා මෙඩබල් ලටි කරලා ඔස්ටේලයනවා සසිමාවගේ දෙයක් කරන්න. ඇකා කරන්න ය. අන්න එතකොට වාට ආශයනවා යමකිසි මුදල් ප්‍රමාණයක් පොතේ පෙන්න සහවාගේ බැංකුකිනුමි තත්තේ වෙන ස්ටේටසි අන්නවා හොඳි ස්ටේට ස පවත්තාගෙන යනවන අගේ ජංගමි මේ රෙකෝඩ් පෙන්න්න පුළුවන් වාට මට මෙ මච්‍ර ගාන කම්ගුවෙනම මෙච්‍ර ානක් වවිදන් කරන අන්නගේ ටේටසක කොඩ පෙන්නලලාවා පොඩක්. පලමය වශයෙන් ශක්නවත් කියලා පෙන්නට හැක අවත්තිනවා හරි එර පස ඉතරි කිරීමේ ගිෙනුම ඉතිරි කිරීමේ ගිෙනුමක් කියලා කියන්නේ ම මෙතින් ලියන්නන්නේ බලපතලාබී වානිිචි බැංකු පවත්තා ගෙන න ගම් ගර්ග ජංගම ගෙනවා ඉ කිර ග හරිද ඉතිරි කිරීමේ ගිනුමක් කියල කියන්නේ යම් නි්ිත පොලියනු පාතයකට යම් නි්ිත පොලියනු පාතයකට යම් නිශ්ිත කාලසීමාවකට කොන්දෙසි මත වාට ලබා දෙෙන කොන්දෙසි මත ට තැම්පත් කරට මුදල් ප්‍රමාණයකට එකගැන හමයි බැංකෝ කියනවා ඉතිරි ක්‍රීීම ගෙනුන්ගලට මෙචර පොලිපතිශතයල් ලබාදෙනවා සිට හයක් දෙනවා එතකොට කාල්සිම වදාල වෙන්න හැ තවරගෙන එකවලට තමයි කාල්සිම වදාල වෙන් එතකොට යම් නිශෂිත පොලියන්ු පාතයක් මත ඔයා මුදල් තැම්පත් කරන බානම් ඒක ඉරි කිරීම ගෙනමක් එතකොටවාට ඒකට පොලි හම්වෙන්නේ උපය ලක්ෂ තැන්පත් කරනට වසරට උපයල් දහදාහ පොලියක් හම්බිෙන සිට දහයක පොලිය අන්ුපතය බලවන අන්නහෙම පොලි අපේක්ෂාවෙන් ඉතුර කරනවාන ඉතරි කිරීම ගෙනුමක් ලිප ෙනවා බලන්න ජනත වගේ ඉතිරි කිරීමේ පුරුද්ධ වර්ධනය කිරීමඒ පරවාතයෙන් ගණදුරු කඩව මුදල් ඉතුර රීමේ අරමනි මෙම ගිෙනම් විශේෂය හතුන්වාදී ඇත් හැදලිනි ස්ථාවර තැන්පතු. ස්ථාවර තැම්පතු වෙන්නේ අර යයාම් නිශ්්‍යත පොලියනුපාතයක්කඇටදේ නිශ්ෂිත කාල පරිච්චේ දඇතුල ගිවසකත් ආකායට මුදල් තැන්පත් කිරීමේ පොලිියක්ල බගැනීම සාමාන්‍යයෙන් ඉදිරි කිරීමේ ගිනුමකට වඩා ස්ථාවර තැම්පතු වල පොලිනේ පොලියනුපාතය පොලියනුපතේ වැඩිවෙන්න පුළුව හරිද එතුව සාමාන්‍ය වැඩි ප්‍රමාණයක් ගන්න පුළල හැයි ස්ථාවර තැපතු මෙැදදි ගන්න ැහ මදකතු කරන්න බැහ මැතිදිගත් ට පොලි හම්ලන මැද ඇට් කර කලාමට පොලික න හරි නිර්වචන තියම මෙතන නිශ්ිත කාල කාලයක් සඳහා නිශ්්‍යත මුදල් ප්‍රමාණයක් තැන්පත් කොට නිශ්ෂේත පොලිය ලබාගනීමට තැම්පත් කරුන් හැකි වනසේ ආරම්භ කරන ගිනු විශේෂය තමයි ස්ථාවර තැම්පතු කිය ලක කියන්නේ කාලින තැපතු මේ කාලන තැම්පතු කියනෙ එකත් ඉස්තර ාවරගෙනුමක් වගේ දමයි ථරතම්පතු කාලීන තැන්පතු හරණ කාලීන තැම්පතුත් ස්ථාවරගිනුම් වගේම තමයි හැබැයි එක විශේෂය වෙන්නේ ැදෙදදි සල්ලිය එකතු කරන්න පුළුවන් අපිට කාලීින් තැම්ප දල මැද අපිට සල්ලිය එකුතු කරන්න පුළුවන් යමකිති කාල පරිචද පහුණනාට පශ්නයන හැඒයි කාලීන තැම්පතු ගල කියන්නන්නේ හරිද උන්න වගේ ගෙනම් වර්ගතයෙනවා බලප රබ වානිචි බෑංකුවල ජංගම කිෙනුම් පාත්තා ගෙන යනම් ඉතරි කිරීම ෙනුම් පවත්තාගෙන ස්ථාවර තැපතු කාලීන තැම්පද ගෙන ගෙනු පවත්තාගෙන යනවා එතකොට අපි කතාකරොත් බැංකු නය ගැන ඔයා අපි කතා කරේ මොනාද එ තැම්පතු ආශිත සේවා තැම්පතු වාශිත සේවා දිබ්බණ ඔන්න තැම්පතු වාශිත සේවාගෙන තමයි දැන්පි කථාවර නයාශිත සේවා වා නයාශිත සේවාගෙන කතාගොරොත් අපි තියෙනවා ඔයාපාරික නය තියෙනවා පාරි භෝගික නයහනවා ඔයාපාරික නයක කියෙන මෙිනි මේකට අයි යම්කිසි ව්‍යපාරය කාරම්භ කරන්න හිතන් ඉන්නවන ඒක ඹසි වේදමක් කියැනවනා බැංකුවෙන්වාට නෑගන්න පුළුවන් වගේ ව්‍යපාර කටෙත්තු කරගෙනයන්න ඉට අදල්ල දේවල්වා සපුරන්න ඕනේ ශේෂ කොන්ද සිතින ඒකම ව්‍යාපාරිිනය පාරිබෝගිකනයක් කියල කියන්නේ වාගේ අපි හිතමවාට වාහනයක් ගන්නාවාගේද බැංකුවේ පාරිභෝගිකට නයයක් වොනේ බානයක් ගන්න මුණහද පෞද්ගලක වැඩක් කරන්න පාටියත්දාන්න අන්න. හිමයි ලවාදනවා එකකි අපි පාරිභෝගික නයි කියලා. තව තියනවා දේපල ඇපවශ්‍යයෙන් පිළිගන්න ඇපසුරුකුම් මෙනෑ ගන්න වඩහෙම මුූල්ලා අතතින සින්න ඇසැපීමද අනුගමනල් කරන්න ක්‍රියා පිළිබල්ල මුලින්වා අයිල්ලුම් ෑ කකිල්ලුම් කරල එට අදාල ෆෝර්ම් එක ගන්න ඕනේ නෛල්ලුම් පතකිල්ලා අපි කියෙනවා එක පුරොල්ලවා බැංකෝඩ දෙන්න ඕනේ බැංකෝඩ දුන්නට පස්ස බැංකුවෝ විසින් තත්ත පාරීෂ්චණය කරන නයගන්න හැකිියාව තිනවදවාගේ සැල් එකේ පේමස් රිිපෝට් පෙන්න්නඕොනේඉඩ පස්සේ බැංකුව අ ඒටික ඇගීමකට ලක් කරලා වාට නයිදෙන්වා සුදුසුනම්වා අනයි ගන්න සුදුසුුණා වාට නය ලබාදනවා අනෙම තමයි නැදන ක්‍රියාප පිළිබල වානිජ බැංකු ආශිද අනෙකුත් සේවා බැංකු අනකරණකුත් කිරීම සුරක්ෂිතගාර පවත්තාගෙන ය සුරක්ෂිතගාර කියල කියන්නේවාගවර අත්තරම්බඩු මැනි වගේ දවල් තියෙනන ඔප්පු ඕඩපුළුව වානි බැංකවල ගිහිල්ල එක තැන්පත් කරනු වානිචි බැංකල විේෂ සේපවාර්ගයක් ඒවල තමයිකකොය පසිද්ද සල්ලි ගාර සල්ලි තියෙනය ඉහිල්ල ඒගොලිගව තින වටිනා සම්පත් එහෙම බැංකේ තැන්පත් කරනු රක්ෂිත සේපවා එක බැංකූ වගේ කියන ොකද ගවල්ල තියගත් සොරසතුරු කරදරවලින් හනිවෙන පුළුවන් කින්ද ඒ කරනන්නවා බැංකුල තැපත් කවන බැංකුුව වෙන සේපුවක්තින සේපපුූ අරගෙන සේපුුවන් කැ දෙෙනවා සේපක් ගත්තර පස්ස බැංකොල දාලා එකති මේ එකට අපිෙන ශ්‍රක්ෂිතා ාර පත්තාගෙන යම කියලා හරිද ඉළඟක ස්ථාාවර නියෝග ඉටු කිීම ස්ාාවර නියෝගවලට මපි කියවා නීත්ත නියෝග කියලා නෝග කියන මෙනම හෙමයි මද බැංකොට නීත නෝගයක් දීල තින්නවා මගේස්ල්ටයගේ වයිෆයි බිල වන්න කියලා ඒ කියන්නේ හැම මාසම මට එනවානේ මම වයිෆයි පවිච්චි කරනට බිලා අන්නේ බිල මම කියතින බැංකොට ස්ථාර නියෝගය හැම මාසන මෙන්න මෙදාට මේක කිවලදාන්න උදාහරන උපරමක කපියල් පොඩියානය මනද උපයද දක්කාගේ ිලිට ඩඉන්න මට ප යි හම මසම උපියල් දෙදහක් ගෙවන් සල්ටකට මගේ ගැනක්ෂ එක ෙල්ට හිද හ මාසම පියල්දල්ග වන්න එහෙම ගෙවල්ල ගෙවලා හදිීසිවල් මම ස්ට जीී ගන කරන්ති බොත් වයිFIකි දෙදම ත මගේ පැකක දෙදහයි හැබ මම පොඩි වැඩවග තිබලා මේ පාර जीීවි යක්ක් තර වැඩිපුර බයිරලා අන පියල් තුන්දහක් හරදහක් විතර වෙනවා අන්න ඒටික අපිට යි බැං කියන මෙ මචර බැලස් තින මේකක් පියවන්න කියලාපිටම සැද්යක් කියෙනවා එතතුවනු මේ ස්ථාවර නියෝගයක් කියල කියන්නේ වාට පුළුවන්වා ගත්ත දේකට වාමකරගත නයකටගේ ආලුුවගින් ගතනක වුණත් වාට පුළුවන් බැංකඩ කියල තියන්න මෙන මෙදාට මෙ මේ අදාළ පුද්ගලයට ගවන්න කියලා ඒක තමයි ස්ථාවර නියෝග කියලා කියලද කියන්නේ වස්සේ කොට ස්පාරක්ෂණය ප්‍රාගක්ශෂණය අප කතා කර අපර සංවිධාන වල ඉග මෙමයි වහිතන්න වයාපාරයක් සමාගම පටන්ගන්න කොට මෙෙන මේ කොටස් පාරක්ෂණ ඉතාමත් ව හෙමන සමාගම විජට පවත්් න්න බැහැ හරි වහිතන්න ප්‍රථමගොටස් නිකතුේ පල් ලක්ෂ දහයක කොටස් අවශ්‍ය වෙනවා පවත්තාවාගෙන නම සමාගම ආරම කිරීම සඳහා. බ ෑ ලක්ෂ සය කියලා ලක්ෂ සය කල මුදල් ආශ්‍ය වනවා. හැබැයි කිසි අම්හෝ හේතුවකින් කොටස් නෙකුත් කරලා ප්‍රම කොටස් නිකුතු අපිට හම්බු කරගන්න පුුවන් එන්නේ කියද. ලක්ෂ අසුවක් විතරයි. ලක්ෂ අසුවක් විතරයි. ලක්ෂ විස්සක් මදිනි ඔයා කොටස්පාරක්ෂණයක් කරලා තිබ්බොත්. වාට මේ බැංකුව දෙනවා මේ ඉතුරු ලක්ෂ විස්ස. අන්නවාගේ ලක්ෂෙසය සම්පූර්ණයි ප්‍රථම කොටස් නිගතුවයෙන් ට ලක්ෂසයක් සම්පූර්ණ හිදදා අට සමාගම කටයුතු පවත්තාගෙනයන්න හැකි හැකිාවක් ලැබෙනවා ඔුතමයි කොටස් පාක්ෂය කරනවා ගලකින් හදිසිවට සැකයක්ති න නොට අ දානමතින නොවා සමාගම පටගන්නට පතම කොට නතුවේ මෙන්න මේ මට අවශ්‍යගන හම්බපු කරගන්න බැරිවේගල. කොටස්ාරක්ෂණ කරන ළට බැන්ක ඉදිරි පත්වෙලා වනනිකන් ලෝක්කගේ ඉදිරිපත්වෙලා ඒ අශ්‍ය මුදල ලබා දෙෙනවා අනොක තමයි කොටස් පා රක්ෂණය කිය කියන්නේ කල්බදු සේවා කල්බදු සේවා කියලා කියන්නේ ම කලින් කිව්වා ඕට අවශ්‍යන යම්කිසි වත්කමක් කල්බදු ක්‍රමේට ලබාගන්න ලිස් ලේස කදදල්ල ලබග නන්න එක කතාර ලිසක දන්න පුළුවන් එතකට බැංකෝ කරන්නේඒවාට කල්බදදු කර්‍රමයට ලබදන කල්බදු ක්‍රමය කිය කියන්නේවාට එක පාර ගෙවන්න අක්ෂතාව වන්න හැ ලොකු මුදලක ලොකු වටිනාකාමගතින වත්කමක් හෝ බාන්ඩක් හු සේවාවා අඩකුළුවන් ලීසින්නේ ගත්්දාලා බැංකුවහරහා මිලදී ගන්න එතකොට වාරික වශයන්නේ එක මාසෙන් මාසට අපි ගෙවලඒ ඉවර කරදන එකතමයි කල්බතු සේවාගන්නේ ලිසි ලස දලගන්නක නපසාමා්‍ය ඒකට තමයි විදේශ විනිමය බිලදී ගැනීම හාවි කිරීම සල්ල ඩොලහ මාරු කරන්න පුළුවන් ිගා ොල නවා බැංකුර දිල අපිට රපියල් කරගන්න පුළුව අපි ගාතින රුපයල අපි රටයනවන අපට බැංකු දිලා ඩොල ගන්න පුළුවන් විදේශ විනිමයලදී ගැනීම සහ විකිනීම. නියෝජිත සේවා ට නියෝජ සේවක්ම කලින්කව විදුි පිලිගවන්න පුළුව. ිග වන්න පුළුවන්වාට එගේ දේවල් විවිධ සේවා ගන්න පුළුවන් අ උපදේශන සේවාසන උපදේශන සේවාක් ගන්න පුළුවන් වාගේකම්පනනි මුල තත්වය පිළිම සේවාවක් ගන්න පුළුවන් ඉගන්නේ ට යිඩිය ගන්නගේ විි්ණසක කොහොමද මුදල්ලාජන කරන්න න ැංකූ උපදේශන සේවා දෙනවා මෙහෙම කරන්නවා මෙහෙම කරොත්තුොන්දේ අපේ බැංකුවෙන් අය ගන්නු අපි නය දෙන්න අන්න උපදේශන සේවා උකත් සේවා කියලළම කිව්වාර ගත්තර අම්බට උකස් කරන කතාව දුරකථන බැංකු සේවා දන්නවා බැංකුටන්න ඔන්න හෝල් කරලො කමටික් කරගන්න පුළුව එක ෝල් සිිටම් එකක් බැන්තියෙනවා මංකද බැංකු කරනය එහමනතා ස්වාංකියයේ බැංකු සේවා මේ දෙකම එක වගේ මංගත බැංකු කරනයහ ස්වංක්‍රිය සේවා එකකද වෙන්නේ බැංකු විසින් හදුා දෙනවා නව සිිස්ටම් එකක් විදදු සිිස්ටම් එක එතකොට ඩැංවේ වෙබ්සයි් එකට අපිට ලොග වෙලා අපිට පුළුව අපිට අවශ්‍ය ගණදන සිදු කරන්න දැන් ඉස්සරනම්මටකාටහට සල්ලිධානන්න වනම බැංකොඩිල සිට්ටන පුරෝල මෙට ගානදා යාගේ කව් නම්බල ල දන්නොත් දැන් එහෙමනෙ මේ දැන් අපට පුළුව මංගත බැ සේව ක්‍රමය හරහා බැංකි කකව් එක ලොගෙලා බැංකු කකන්් එක අපට හල දෙන එක ලොක් වෙලා අදාල කෙනාගේ IDයිඩ එකන බංකු එකක් නම්බරේ IDඩ නම්බ රේග හලා එහට අවශ්‍ය මුදල් ප්‍රමාණ ට්‍රන්ස කරන්න පුළුව හරිද එහමන් නඇත්තා අපිට පුළුව බෑංකුල් ලෝන් එකක්ුලත් ඔන්ලයින් ප්ලයි කරන්න පුළවා සම්පත් විශ්ව උදාහරණ සම්පතග තිෙන විශ්ව කමශල් බෑගේ ඩිජිබෑන්ක්ේ ඩිජි බෑන්ක කියලෙන ඩිජිටල් බැංකින්ක් ෙලතිනවා ඔන්නේ වගේවතමයි උදාහරණ එකක් නංවා හොඳටම දන්න දැන් අපට එස්සර වගේ පස්බුක්ක පොතක් දෙන්න නෑඒ පස්පුක් කියල දෙන්නේ මශල් බැංකේ නන් එෙමයි පස්බුක් කියල දෙෙන බුක් එක එක තමයි අපයාර සේවින් කෞවන්්ගේ විස්තර ති. चरा पत सी मि न बैंक नल ट्रउ कर प क बैं डिजिटेल प दवल करන්න පුුවන් र्द हरे इस वानी बैंकू තම न करवा අतिकारරम පසකම් सानු ලना पदानाकारों देखක් बैंक यहां बैंक इरा से प बंक्य हुआ බැකුයි තිවා කොඩස් දෙකයි වික්නුම්නය මුදල්න අය හරිද එතකොට බැකුනයගනම කතා කර ඉපස්තින බැංකු අයිරා මොහදම මේ බැංකු අයිරාවක් කියලා කියන්නේ බැංකු අයිරාවක් කියන්නේ ළමයි අපි දැන් ජංගමකිෙනුව පවත්තාගෙන යනකොට මට අවශ්‍ය වෙනවා රපියල් එක් ලක්ෂ විසිදහක චෙක්කිකක් ලබා දෙන්න. හැබැයි මං හොඳටම දන්නවා මගේ ජංගම ගිනුමේන්න ගුපියල් ලක්ෂය හැබැයි මන් චෙක්ක ලිය නවා එක ලක්ෂ විසිදහකට අන්න එතකොට ඩැංකෝ විස්න්තා බැංකුව විසින්තාව කාලික නයක් ලබා දෙන්නවා ුපැල් විසිදහක ඇයි ප විශ්වාසයි බැංකු අපි ගහොඳ ගනතනුකරුවේ බැංකු විසිංකු ප විසිධක්නයක් ලබා දෙනවා එතක අපට මේ අදාළ එක්ල ශේසිදයි ගෙවීම සිදු කරන්න හැකිාවකම්බෙනවා හැබැයි මේ ලබා දෙන නය දි තිහක් වගේ කෙටිකායයක් ඇතුළ තිහක් අනුවක් වගේ කෙටි කාලයක් ඇතුළත අපි නැවත ැංකුඩ ගෙවන්න ඕනෙම නැත එක පොලි එඩ්වවා ඔන්න එකන්න බැංකු යිරය කොටස් දෙගත්තින කෙට කාලන්න ැන්කුන හ ස්ථාවර බැංකුන ස්ථාවර බැංකුනය ක කියන්නේ මෙන්න මේ විදිහයට ලබා දෙන්න පොඩි නය දිගුකාලය අදක්කා ගවන්නහැ කියයාාව තින අවුරුද දක්කගේ දිගු ලයක් දක් පවමගවන්න හැ කියියවත් අන එකට තමයි ස්ථාවර බැංකු අයිරා කියලා කියන්නේ මල්ලියන්න කුනය කොඩස් දෙකයි විකුණුන්න මුදල්නයි ැයිරා කොඩස් දෙකයි කෙටිකාලීන බැංකවයිරා ස්ථාවර බැංක අයිරා. හරිමි? හරි එතකොට මෙින මෙහෙමයි බැංකු අයිර බදන්නේ කටි කාලන බැංකු වටාදීන දිගු කාලීන බැංකු අයිර තිනයික කටපිෙන ස්ථාව බැංකු යිරා කියලා එහෙනම් වානිජි පැංකු පාඩමත් හොයා ඉගෙනගෙන අවසානයි පඩක් සමටිකම් මතක් කරම් බලපත්‍රලාබී වානිජි බැංකු අලපත්ලාබී වානජි බැකුව කියල කියන්නේ තැන්පතු භාරගැනීම හැක අවතින්න නයසපයන කොඩස්කරුව නායෝජනය කරන පැංකු විශේෂය. හරිද එතකොට මේ බැංකු විශේෂය කරන ප්‍රධාන කාර්යන්තිනවා තැන්පතු අශිත සේවස් හා නයහාශිත සේවා. ඉඩාමතරව මේ වානජි බැංකවල ප්‍රදාන අරබුණ තමයි ලාභධාවිත්‍ය හා ද්‍රවශීිතාව හැබැයි ම කිව්වා මේ දෙකම එකට ඉටුකරගෙනයන් එටු කරගන්න යනකොට කල පදාාන කැටලොකට මුහුණ දෙනවා ඒ කියන්නේ ලාබා යිත්‍යහොන් යනට ද්‍රවශලිතාව අඩ වෙනවා ද්‍රවශිලතාව රකගන්න යනකොට ලබදායිත්‍යයා අඩු වෙනවා එක තමයි මුහුණදන ගැටලුව. එතකොට මෙනම තැන්පතු ආශිත්‍ය සේවාලදී මහ ැන්කුවගේ කාරයන්ගේ එගොල පවත්තාගෙන යනවා ජංගම ගිෙනු එකන චක්්පන් මගින් අන්නුදුර කරන්න පුළුවන් ගෙනනුම ඉතිරි කිරීම ගිනුම් පවත්තාගෙන යන ස්ථාර තැම්පතු පවත්තාගෙන යනවා. කාලීන තැම්පතු පවත්තාගෙන යවා. ඉටහමතරව බැංගු නයකකිලවාර්ගයත්තින එක ඇත්තවෙන්නේ මෙන මේ නයාශිත සේවා වලින්ට මේ අයාශිත සේවා වලින් බැංකු නය ගන කතාකරොත් විකුණුන්නයි මුදල් නෑ කල දෙගත්ති න හරිද එතුන මේ මුදල් නයකිල කියන්නේ අර අපි කතා කරේ පාරිභෝගිකනසහ ඔයාපාරික නයි අන්න මුදල් නය වඩ සල්ලි ලබා දෙනවා. ඔයා පාර කටයුතු කරන්නනගේ පාරිිබෝගිටිතුල්ට ගන්න මුදල් ලබා දෙන ඒවාගේම බැංකු අයිරාතියනෝ යාට ගේ බැංකු ගෙන මේ ේෂය එක්ම ගන්දුර පුලන් ජංගමගෙනනීමේ ශේෂය ඉක්ම ගනුරන්න හැකිියවත්තින මෙෙනුවේ බැංකු යිරාමගේ කෙටිකාලන බැංකුනාය කියෙලත්තින ස්ාව බැක්කුණන ලත් තින ොස් දෙක. හොඳයි පාඩන් කරනකොට හරි ලේසයි ඔව පාඩන් කරන මේ මාතුලාටික මොකද බලවත්ලලා බිවානිි බැංකව මොනාද ප්‍රධාන ගොඩස් වන මනාද ප්‍රධන අරුුණුක පොනාන්ත ප්‍රධන කාරයන්. ොද මෙන්න මේ තැන්පදවශිත සේවා මොනාද න්‍යශ්ත්‍ය සේව අනේ අනුමාතෘක ඔස්සේවා පාඩන් කරන්න එහෙනම් අපි කතා කර මෙ මුදල් හා මුල්්‍ය තනකෙන පාඩමේ මුදල් කියන්නේ මොනාද මුදලගොහොඳ ලක්ෂණ මොනාද උදදලේ කාර්යන් මොනාද මුදල් වර්ග මොනාද කිය කතා කරලා මුදල් කියනකොටස අවසන් කරා. එපස්ස අපි කතා කරා මුල්ල ආයතන ගැන කතාහ රද්දි. මුල්ල පද්ධතියක් කියන්නන්නේ මොකද මුල්ල පදධදේ තිබ සංගචක මනාද ඒ මුල්ල පද්දි තිබ්ප සංරචක වල මුල්ල ආයතන කියන්නන්නේ මොනාද මුල්ල ආයතනල පදාකොලස් දෙකයිමංක අපට හතා කරන්න තිය මහ ැංකු වානච බැන්කු මහ බැංකුව ගෙනනතාහර ශ්‍රී ලංකාවේ දැන් අපි කතාරා වානංච බැංකුව ගෙන මංවට පොඩි අඩිය ගත්න්න මොකද මුල්ල වෙලද පොල කියන්න කියලා. මොනාද මුල්ල උ උපකරණ කියන්නේ කියලා කොහොම දෙවක් ක්‍රියන්නක වෙන්නේ. හරිද. එතකොට අපි කතා කරයි ටික හරි එහනම් මුදල් හා මුූල්ල එතනකෙන පාඩුම එතනින් හිවරයි තව පොඩි කොට සත්ති නො එයා මේක කියලා දෙන්නනවා අගොල්ොන්ට චෙක්්පත් භාවිතය පිළිබඳ අපි ැකීල්ලඟ වීඩියෝකින් අර්ගෙන එන්න එහනම් සියලුදුනාට සුබ දස අයබුව